පිග පාත දානමේපින් කමක් සිද්ධ කරලා පිහතුල්ලාට ධර්මාම ශාසනාවක් සිද්ධ කරලේමය කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ පින්කම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. එනිසා අද ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් තෙමගුණ සිද්ධ වෙන මේ පුණ්‍යවන්ත දවසේ මේ හිමිදිරි උදෑසන පින්වතුනේ අපි සෑම කෙනෙක්ම මොහොතක් භාවනාවේ මානසිකාරයට යොමු වෙලා ලෝතුරා බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් කරන්න තියෙන ශේෂ්ඨමයේ පූජාවක් මේ උදෑසන අපි සිද්ධ කරගන්න පින්වතුල්ලා සියලුම දෙනා සාදුකාරයක් දෙන්න. පින්වතුල්ලා මම කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. මම කය දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මම කය දුක් දුරු වී සිතේ මා
පූජා සියල්ලටම
නම් වනසේක විඤ්ඤාණ පත්‍යා නාම රූපං
ඒ ආර්යමා සංඝරත්නයේ ගුණයන් ඥානයන් සියයක නගා ගන්න. ඒව සියයක නගාගෙන පින්වතුන්ලා සද්ධාවෙන් ඉදුව පූජා කරගත්තා වූ සියල්ල ඒ ආර්යමා සංඝරත්නයේ ගුණයන් උදෙසා ඥානයන් උදෙසා පූජා වේවා කියලා සාර්ථකයි. පින්වතුනි ලෝකර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුන්ලා සිදු කරගන්නා වූ සෑම පින්කමක්ම මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්න කියලා. ලෝකර බුදුරජාණන් වහන්සේ නම සාරා සංඛ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් උතුම් දස පාරමී ධර්මයන් පූර්ණේ කරලා අදැනි සුන්දර පුණ්‍යවන්ත දවසක මේ ලෝකෙට පහළ වෙලා අදැනි සුන්දර පුණ්‍යවන්ත දවසක ඒ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ පින්වතුනි සියලු ලෝක සත්ත්වයාට පින්වතුනි තමන් කරන්නා වූ පින්කම් මහත්ඵල මහානිසංස පින්කම් බවට පත් කර දෙන ඒ මාර්ගය ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා දෙන මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන එක පින්වතෙක් ඉන්නවා. එයා පින්කම් කරලා මෙලවදී ලබමී කියලා බලාපොරොත්තු වෙන යා පින්කම් කරනවා. එයා දන් පූජා කරලා පින්කම් කරලා එයා ප්‍රාර්ථනා කරන්නේ මට මේ ජීවිතයේ නිරුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා. මගේ රැකී රක්ෂා ව්‍යාපාර දියුණු වේවා. මෙලවදී ලබමී කියලා බලාපොරොත්තු වෙන යා පින්කම් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්කමයි මහත්ඵල මහානිසංස නැහැ නමුත් ආනිසංස සහිතයි කියලා. ඔබ මෙලවදී ලබමී කියලා බලාපොරොත්තුව මොන පින්කම කරලා ඔබේ අකුසල් යටපත් කරලා කුසල් මතු කරගෙන ඒ පැතුම් ප්‍රාර්ථනා ඉටු වුණා ඒ තුමෙන සෑම ප්‍රාර්ථනාවක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් ප්‍රාර්ථනාවක්මයි පින්තුනි. ඒ නිසා මෙලවදී ලබමී කියලා ඔබ පින්කම් කරනවා නම් ඒ පින්කම් මහත්ඵල මහානිසංස නැහැ නමුත් ආනිසංස සහිතයි. ඒ වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන තවත් පින්වතෙක් ඉන්නවා. එයා පරලවදී ලබමී කියලා බලාපොරොත්තු වෙමින් පින්කම් කරනවා. එයා පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ සුන්දර දෙවියෙක් මිනිසෙක් වේවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්කම මහත්ඵල මහානිසංස නැහැ කියලා. නමුත් ආනිසංසයි. ඔබ පරලවදී ලබමී කියලා බලාපොරොත්තු වෙමින් පින්කම් කරලා මරණාසන්න මොහොතේ පින උපාදානය කරගෙන මැරුණොත් නියතයක්මයි ඔබ දෙවියෙක් මිනිසෙක් වෙනවා. නමුත් ඒ දිව්‍ය මිනිස් ජීවිතය ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් ජීවිතයක්මයි. ඒ නිසා ඔබ මෙලව පරලව සැප බලාපොරොත්තු වෙමින් පින්කම් කරනවා නම් ඒ පින්කම් මහත්ඵල මහානිසංස නැහැ නමුත් ආනිසංස සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්ඵල මහානිසංස පින්කම කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිතේ අලංකාරය උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා කරගන්නා වූ පින්කමයි. මොන සිතටද පින්නතුනි මෙතෙක් ඔබ තුල වැඩුණා වූ යම් සමත විදර්ශනා සිතක් වේද මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් වෙන්නා වූ යම් සමත විදර්ශනා සිතක් වේද ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ සුන්දර වෙසක් පුරපසළොස්වක පොහොය දවසක් උදාම මේ පුණ්‍යවන්ත මොහොතේ පින්වතුන්ලා දක්ෂ වෙන මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව ජීවිතයට එකතු කරගන්න මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව පින්වතුනි සම්මා සමාධිමත් හිතක් තුළින් අපි මතු කරගන්නා වූ සතර සතිපට්ඨාන ධර්මයෝමයි.
ඒ සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් මතු කර ගන්න විදර්ශනා නුවණමයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව කියලා ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ සුන්දර වෙසක් පසළොස්වක පොහොය දවසක් උදා වුණ මේ පුණ්‍යවන්ත උදෑසන පින්වතුන්ලා මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ පින්කම් සියයට නගාගෙන මේ මොහොතේ කරගත්තා වූ පින්කම් සියයට නගාගෙන ඒ සෑම පින්කමක්ම මොහතා මහත්ඵල මහානිසංස පින්කම් බවට පත් කිරීම උදෙසා සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරෝල දකින්න බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියන මේ උතුම් සතර සතිපට්ඨානය අපිට දේශනා කළා කියනවා. මේ මොහොතේ අපට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. පංච නීවරණ යටපත් වුණා වූ සුන්දර සමාධිමත් හිතක්. මේ සමාධිමත් හිත උපයෝගී කරගෙන පින්වතුනි මොහොතක් ඔබ මුළු ජීවිත කාලය පුරාවට කරගත්තා වූ පින් සියයට නගාගෙන පින්වතුනි මේ සෑම පින්කමක්ම මේ සුන්දර වෙසක් පුරපසළොස්වක පොහොය දවසේ මහත්ඵල මහානිසංස පින්කම් බවට ලෝතර බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරගන්නා වූ පින්කම් බවට පත් කරගන්න. පින්වතුන්ලා සෑම කෙනෙක්ම දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට කරපු පින්කම් සියයක නගා ගන්න. බෝධි පූජා පින්කම්, කඨින පින්කම්, සාංගික දානමය පින්කම්, භාවනාමය පින්කම්, ධර්මදේශනාමය පින්කම් මේ සෑම පින්කමක්ම සියයක නගා ගන්න. ඒ වගේම අද සුන්දර වෙසක් පුරපසළොස්වක පොහොය දවසේ ඔබ අප්‍රමාණ ආමිෂ පූජාවන් ප්‍රතිපත්ති පූජාවන් සිදු කිරීමට සූදානම් සිටින දවසක් මේ වෙසක් සතිය. ඒ සෑම පින්කමක්ම සියයට නගා ගන්න. සියයට නගාගෙන දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබලා මේ සෑම පින්කමක්ම සිද්ධ කරගන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශාස්ත්‍රෝපාවේ මුල් කරගෙනයි. දැස් පියාගෙන ලෞතර බුදුරජාණන් වහන්සේගේ රූපය කායානුපස්සනාව තුළ දකින්න. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය අද වෙනි දවසේක ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පිරිනිවන් මංචකේ පූජනීය අලුගොඩ පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත්ුනේ නිමුලින් දකින්න. සාරා සංග කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය ඒ උතුම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණිය අද වෙනි සුන්දර වෙසක් පුරපසළොස්වක පොහොය දවසේ මරණය මංගල්‍යයක් බවට පත් කරලා පිරිනිවන් මංචකේ පූජනීය අලුගොඩ පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් නැතිවෙමින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව අද වෙනි පුණ්‍යවන්ත දවසේක බාහිර සතර මහා ධාතුවටම මුහුණ ඇදෙමින් දකින්න. අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රූපය සියයට නගා ගන්න. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේ පූජනීය අලුගොඩ පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙලෙහි මුලින් දකින්න. පින්වතුනි මෙවන් උත්තරීතර සංස්කාරයෙන් වෙනස් වෙලා යනවා. මෙවන් උත්තරීතර සංස්කාරයෙන් අනිත්‍ය වෙලා යනවා. මෙවන් උත්තරීතර සංස්කාරයෙන් ආස්වාද රහිත භාවයකට පත් වෙලා යනවා. පින්වතුනි ඊළඟට ඔබලා මුළු ජීවිත කාලය පුරාමත සෑම පින්කමක්ම සිද්ධ කරගත්තේ මහා සංඝරත්නය මුල් කරගෙනයි. දැස් පියාගෙන අතීතයේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අසෝදරා උත්තමාමි ආදී වූ
අතීත සම්මා සම්බුද්ධ ශාසනවල කෝටි ගාන මහා සංඝරත්නය සිහිට නගා ගන්න. අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා සංඝරත්නය සිහිට නගා ගන්න. ඒ අතීත වර්තමාන අනාගත මහා සංඝරත්නය ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පිරිනිවන් මංජකේ අපවත් වීමේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් නැති මුලින් දකින්න. යසෝදරා උත්තමාවියගේ සුන්දර කාරුණ්‍ය රූපය සිහියට නගා ගන්න. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ සුන්දර කාරුණ්‍ය රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර කාරුණ්‍ය රූපයන් පිරිනිවන් මංජකේ පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් නැති මොලේ දකින්න. පින්වත්නි මෙවන් පුණ්‍යවන්ත සංස්කාරයන් වෙනස් වෙලා යනවා. මෙවන් පුණ්‍යවන්ත සංස්කාරයන් අනිත්‍ය වෙලා යනවා. මෙවන් පුණ්‍යවන්ත සංස්කාරයන් ආස්වාද රහිත භාවයකටපත් වෙනවා. පින්වත්නි ඔබලාට මේ සද්ධාර්මයේ දේශනා කරන්නේ මේ මොහොතේ ඔබ ඉදිරියේ වැළසිනින භික්ෂුවයි. මොහොතක් භික්ෂුවගේ රූපය කායානුපස්සනාවෙන් දකින්න. භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක පවුලේ සුසාන භූමියේ පසක මුහු වෙන හැටි නුවණින් දකින්න. භික්ෂුවගේ ඇසත් මහපොළවේ පසක් එකක් කරලා දකින්න. භික්ෂුවගේ කන නාසය දිව ශරීරය පවුලේ සුසාන භූමියේ පසක් එකක් කරලා දකින්න. ඒ ඔබ දකින්නේ ධර්මයයි. ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි. ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. පින්වතුනි මේ සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. ඊළඟට ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න මුළු ජීවිත කාලය පුරාමට කරපු පින්කම් සිද්ධ කළේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි. දැස් පියාගෙන ඔබේ අධ්‍යාත්මික රූපය කායං පස්සනාවෙන් දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. පංච නීවරණ යටපත් වුණු හිතක්, සප්ත ගොජ්ජංගයන් මතුණා වූ හිතක්, චතුරාර්ය සත්‍ය කෙරෙහි හොඳින් සතිය සිහිය පිහිටලා තියෙන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි සතර සතිපට්ඨානයන් කෙරෙහි හොඳින් සතිය සිහිය පිහිටලායි තියෙන්නේ. ඉසාම ධර්මයක්මයි වැඩෙන්නේ, ධර්ම විදියේ මොජ්ජංගයක්මයි, අනිත්‍ය සංඥාවක්මයි, දුක කියන සංඥාවක්මයි, අනිත්‍යයි කියන සංඥාවක්මයි වැඩෙන්නේ. ඉසා ඔබ තුළ දීර්ඝ සම්මොජ්ජංගය සකස් වෙනවා. මේ දීර්ඝ සම්මොජ්ජංගයේ උපයෝගී කරගෙන පින්වතුනි ඔබේ රූපේ ඔබ කායානුපස්සනාවෙන් දකින්න. මානසික ඔබේ රූපේ ගලවන්න, ඔබේ රූපේ දිහන්න, ඔබේ රූපේ විරුද්ධ කරන්න. බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවේදී දේශනා කරනවා ඔබේ රූපයේ දෙතිස් රූපයක්, සතර මහා ධාතුවක්, ආයතන හයක්, මරණානුස්සතිය, අට්ඨික සංඥාවක් හැටියට දකින්න කියලා. මොහොතක් ඔබේ රූපයේ අට්ඨික සංඥාවක් හැටියට දකින්න. මානසික ඔබේ රූපය ගලවන්නේ, මස්ස ගලවලා අයින් කරලා ඔබේ සුදු පැහැට සැකිල්ල ඔබ මතු කරගන්න. දැන් ඔබට ඔබේ සුදු පැහැට සැකිල්ල හොඳින් අරමුණු වෙන්න ඕනේ. ඔබේ සුදු පැහැට සැකිල්ල හොඳින් අරමුණු කරගන්න. ඔබට ඔබේ සුදු පැහැට සැකිල්ල හොඳින් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුවගේ රූපය අට්ඨික සංඥාවෙන් දකින්න. භික්ෂුවගේ සිවුරු පිළිකර අයින් කරලා, මේ මස ගලවලා අයින් කරලා දැන් මෙතන වැඩ ඉන්නේ ඇට සැකිල්ල. ඔබට දැන් ඇටසැකිල්ල එකක් අරමුණු වෙන්න ඕනේ. ඔබේ ඇටසැකිල්ලයි භික්ෂුවගේ ඇටසැකිල්ලයි බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. බාහිර සිතුවිලි ඇති වුණත් වහාම ඒ සිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා අයින් කරලා අට්ඨික සංඥාවට එන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. බාහිර ශබ්ද ඇසුනොත්
ඇසුනා කියන තැනදිම ධම්මානුපස්සනාවෙන් නවත්තල ශබ්දය අට්ඨික සංඥාවට එන එකම සංඥාව අට්ඨික සංඥාවයි. අට්ඨික සංඥාවෙන් තොර කිසිම සිතුවිල්ලකට එන්න දෙන්න එපා. ඒ සිතුවිලි චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. දැන් ඔබට ඇටසැකිලි දෙකක් අරමුණු වෙනවා. ඔබේ ඇටසැකිල්ලයි භික්ෂුවගේ ඇටසැකිල්ලයි. ඔබට මේ ඇටසැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් මෙතන වාඩි වෙලා ඉන්න සිය ගානක් දෙනා අට්ඨික සංඥාවෙන් දකින්න. පින්වත්නි, මේ මුළු පන්සල් භූමියේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ලක්. ඉඳගත්තු ඇටසැකිල්ලක්, ඇවිදින ඇටසැකිල්ලක් ඔබට අරමුණු වෙන්නේ ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක්. වටා පිටාවේ කොහේ බැලුවත් ඔබට මනුස්ස සංඥාව නිරෝධය වෙලා අට්ඨික සංඥාවයි ඔබ තුල තියෙන්නේ. පින්වත්නි, ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් අයින් කරලා දාන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ඇසුනා කියලා දැනින් ධම්මානුපස්සනාවෙන් අයින් කරන්න. එකම සංඥා වට්ටික සංඥාවයි ඔබට දැන් මුළු පන්සල් භූමියේ සෑම කෙනෙක් මාත්‍රික සංඥාවක්. ඔබට මේ මුළු පන්සල් භූමියේ මාත්‍රික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු බස්නාහිර පළාත මාත්‍රික සංඥාවෙන් දකින්න. ඉගතුනි, ලක්ෂ ගානක් ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. බස්නාහිර පළාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ල. ඇවිදින ඇටසැකිලි, ඉඳගත් ඇටසැකිලි, නිදාගත් ඇටසැකිලි, පොඩි ලොකු මධ්‍යම ඇටසැකිලි, මුළු බස්නාහිර පළාත පීර පීර බලන්න කොතනකවත් මනුස්ස සංඥාවක් ඔබට නැහැ. මුළු බස්නාහිර පළාතම දැන් ඔබට අට්ඨික සංඥාවක්. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනාවෙන් ඇසුනා කියලා තනින් මයින් කරන්න. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් ඒ සිත අයින් කරන්න. එකම සංඥාව අට්ඨික සංඥාවයි ඔබට දැන් මුළු බස්නාහිර පළාත මාත්‍රික සංඥාවක්. ඔබට මුළු බස්නාහිර පළාත මාත්‍රික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු ලංකාව මාත්‍රික සංඥාවෙන් දකින්න. උතුර නැගෙනහිර, උතුරු මැද, බටහිර, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණ මේ මුළු ලංකාවම දැන් ඔබට අට්ඨික සංඥාවක්. පින්වත්නි, කෝටි දෙකකට වැඩි ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. නුවණින් පීර පීර බලන්න මේ මුළු ලංකාව හතර වටේ කොතන බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ල. ඇවිදින ඇටසැකිල්ලක්, ඉඳගත් ඇටසැකිල්ලක්, නිදාගත් ඇටසැකිල්ලක්, ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක්, මුළු ලංකාවම දැන් ඔබට අට්ඨික සංඥාවක්. පින්වත්නි, මේ මොහොතේ ඔබ තුන සැප වේදනාවක් නැති වෙන්න පුළුවන්. මට හොඳින් අට්ඨික සංඥා වැඩෙනවා කියලා සැප වේදනාව වැඩෙන්න එපා. සැප වේදනාවට ඔය සැප වේදනාව අනිත්‍යයි. මුළු ජීවිත කාලය පුරාමට ඔබට කොච්චර සැප වේදනා ඇති වුණාද, ඒකම සැප වේදනාවක්වත් දැන් ඔබට ඇති නෑ. ඒ නිසා භාවනාවේ නාමයෙන් ඔබට ඇති වෙන ඔය සැප වේදනාව අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන අනිත්‍ය වූ විදීමක් කියලා වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න. ඒ සැප වේදනාවට බැඳෙන්න එපා. වේදනානුපස්සනාවෙන් සැප වේදනාව අයින් කරලා අට්ඨික සංඥාවට එන්න. මේ මොහොතේ ඔබට දුක් වේදනා ඇති වෙන්නත් පුළුවන්. අනේ, මට තාම අට්ඨික සංඥාව වැඩෙන්නේ නැහැ, මගේ කොන්ද රිදෙනවා, මගේ දණිස් දෙක රිදෙනවා. බැඳෙන්න එපා දුක් වේදනාවට. ඔය දුක් වේදනාව කියන්නේ අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන අනිත්‍ය වූ විදීමක්. ඔය දුක් වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා ආයිමත් අට්ඨික සංඥාවට එන්න. බිමතුනි, බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාව ප්‍රයෝජනයට ගන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ධම්මානුපස්සනාව ප්‍රයෝජනයට ගන්න. බිමතුනි, මේ මොහොතේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්ඨානය ඔබ වැඩෙනවා. රූපය මුල් කරගෙන, අට්ඨික සංඥා මුල් කරගෙන ඔබ තුල කායානුපස්සනාව වැඩෙනවා. සිතුවිලි වල අනිත්‍යභාවය මුල් කරගෙන ඔබ තුල චිත්තානුපස්සනාව වැඩෙනවා. සැප දුක් උපේක්ෂා නිදීන් මුල් කරගෙන ඔබ තුල වේදනානුපස්සනාව වැඩෙනවා. ධර්මතාවයන් මුල් කරගෙන උතුම් ධම්මානුපස්සනාව
ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානයෝම ඔබ තුල වැඩෙනවා. බිමදුරියු දැන් ඔබට මුල් ලංකාව මාත්‍රික සංඥාවක්. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ. විශ්වගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ. මුල් ලංකාව ඔබට දැන් මාත්‍රික සංඥාවක්. මුළු ලංකාවම ඔබට ආර්ථික සංඥාවෙන් අරමුණු වෙනවනම් ඊළඟට ඔබ මේ මුළු ලෝකෙම ආර්ථික සංඥාවෙන් දකින්න. ආසියාව, අප්‍රිකාව, මැද පෙරදිග, බටහිර යුරෝපය මේ මුළු ලෝකෙම ආර්ථික සංඥාවෙන් දකින්න. කෝටි ප්‍රකෝටි ගාන ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ. මුළු ලෝකෙ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ල. ඉඳගත් ඇටසැකිල්ලක්, ඇවිදින ඇටසැකිල්ලක්, නිදාගත් ඇටසැකිල්ලක්, ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක්, කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි ඔබට අරමුණු වෙන්නේ. ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ. විශ්වගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ. බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා. චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා. ඇසුනා කියලා දැනින් අයින් කරන්න. සැපදුක් උපේක්ෂාවට බැඳෙන්න එපා. වේදනානුපස්සනාවෙන් අයින් කරන්න. එකම සංඥාව ආර්ථික සංඥාවයි. දැන් ඔබට මුළු ලෝකෙම ආර්ථික සංඥාවක්. ඔබට මුළු ලෝකෙම ආර්ථික සංඥාවෙන් අරමුණු වෙනවනම් ඔබ දැස් පියාගෙන මුළු ලෝකෙ කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි සිහියෙන් නගාගෙන මේ සෑම ඇටසැකිල්ලක්ම කැඩිලා, විනිලා, විසිරිලා මහා පොළවට පස් වෙන හැටි වලින් දකින්න. කෝටි ප්‍රකෝටි ගානක් ඇටසැකිලි කැඩිලා, විනිලා, විසිරිලා මහා පොළවට පස් වෙන හැටි වලින් දකින්න. මහා පොළවේ පසත් ඒ ඇටසැකිලි එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා වලින් දකින්න. ඊළඟට මේ මුළු ලංකාවේ කෝටි දෙකකට වැඩි ඇටසැකිලි කැඩිලා, විනිලා, විසිරිලා මහා පොළවට පස් වෙන හැටි වලින් දකින්න. ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ලක් කැඩිලා, විනිලා, විසිරිලා මහා පොළවට පස් වෙන හැටි වලින් දකින්න. ඊළඟට ඔබේ ඇටසැකිල්ලක් කැඩිලා, විනිලා, විසිරිලා මහා පොළවට පස් වෙන හැටි වලින් දකින්න. ලෝකේ කෝටි ප්‍රකෝටි ගාන ඇටසැකිලි මහා පොළවේ පසත් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා මොනින් දකින්න. බිමතුනි ඔබ මේ දකින්නේ ධර්මයයි. ඔබ මේ දකින්නේ විදර්ශනා නුවණයි. ඔබ මේ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. ඔබ කායානුපස්සනාව තුළින් රූපේ අනිත්‍යම දැක්කොත් ඔබ රූපේ මම කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මගේ ආත්මය කියලා ගන්නවා. රූපේ තුල මාසිනවා, මාත්‍ර රූපේ තියෙනවා කියලා රූපය ආත්මීය දෘෂ්ටියෙන් අපි අරගෙන පින්වතුනි අපි අනාගත රූපස්කන්ධය ප්‍රාර්ථනා කරනවා. මට අනාගතේ සුන්දර දිව්‍ය රූප ලැබේවා, බ්‍රහ්ම රූප ලැබේවා කියලා අනාගත රූපස්කන්ධය අපි සතුටින් ප්‍රාර්ථනා කරනවා. වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. අනාගත රූපස්කන්ධය අපි සතුටින් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි මේ සුන්දර දෙමළ සිද්ද වෙච්ච මේ පුණ්‍යවන්ත උදෑසන ලෝකරා බුදුරජාණන් වහන්සේලා මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මය ගිහි පින්වතුන්ලා උදෙසායි සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරේ පින්වත්නි ගිහි ජීවිත අපහැරලා ඔබලාට පැවිදි වෙන්න යන්න කියන්න නෙමේ. එහෙමත් නැත්නම් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩලා ගිහි ජීවිත අසාර්ථක කරගන්න නෙමේ. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වත්ලාට මේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කරන්නේ කාරණා දෙකක් මුල් කරගෙන. මොකක්ද ඒ කාරණා දෙක? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය පින්කම මෛත්‍රියයි කියලා. ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි. මොකද මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා. සීලයට ලැබෙන්නේ ආනිසංස 5යි. දානයට ලැබෙන්නේ ආනිසංස 3යි. නමුත් මේ මෛත්‍රියට ආනිසංස 11ක්,
මේ සුන්දර වෙසක් පුරපසළොස්වක පොය දවසේ මේ සුන්දර ධර්මයේ සිහිර නගා ගන්න අපි නිරතුරුවම දානෙ පිටිපස්ස හබා යනවා සීලය ගැන අවධානය යොමු කරනවා නමුත් මෛත්‍රියට අපි අවස්ථාවක් දෙන්නේ නැහැ ඒ නිසා නිරතුරුව ඔබ දක්ෂ වෙන්න මේ සුන්දර වෙසක් පුරපසළොස්වක පොය දවසේ මේ උතුම් ධර්මයේ සිහිර නගා ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවෙනි මාර්ගාංගය සම්මා සංකප්ප අවිහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප නිෂ්කම්මයේ මේ දෙවෙනි මාර්ගාංගයටයි මෛත්‍රියයි කියන්නේ මෛත්‍රියට පසුයි සම්මා සංකප්පයට පසුයි සීලයට අදාළ මාර්ගාංග තුන තියෙන්නේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ එබනම් බිමතුණී ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබේ සීලය නිරතුරුව මෛත්‍රියෙන් පෝෂණය කරගන්න ඔබද මෛත්‍රියෙන් පෝෂණය කරාට පස්සේ සීලය ශක්තිමත් භාවයෙන් පත් කරලා දෙන්නේ සීලයෙන් පසුයි සම්මා වායාමයන් තුලින් දානීය බුදුරජාණන් වහන්සේ යොමු කළා කියන්නේ එහෙනම් අපි මොකද කරන්නේ අපි දානෙට වැඩි වෙහසක් ගන්නවා සීලයටත් වෙහසක් ගන්නවා නමුත් එමතුණී අපි මෛත්‍රිය ජීවිතයෙන් බැහැර කරනවා දෙවෙනි මාර්ගාංගය බැහැර කරලා අපි පල්ලෙහා කියන මාර්ගාංග වැඩිම නිසා අපි සම්මා සතිය සම්මා සමාධිය නිරතුරුව දුර්වල කර ගන්නවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ රකින්න සීලය ඔබ පූජා කරන දාණය නිරතුරුවම සම්මා සංකප්පයෙන් මෛත්‍රියෙන් පෝෂණය කර ගන්න මෛත්‍රියෙන් පෝෂණය කරගත්තා වූ සීලය දාණයමයි ඔබව සැබෑ සම්මා සතියක් සම්මා සමාධියක් කරා අරන් යන්නේ. ඒ නිසා මේ සුන්දර උදෑසන ඔබ දක්ෂ වෙන්න ඔබේ කරන සෑම පින්කමක්ම සීලමය දානමය පින්කමක්ම පින්වත්නි මෛත්‍රියේ අර්ථයෙන් පෝෂණය කරගත්තා වූ පින්කම් බවට පත් කරගන්න. අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රියයි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය කියලා. ආයිම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා මොකද්ද ඔබ මොහොතක් සතර සතිපට්ඨාන ධර්මයේ වඩයිද එය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයයි කියලා නම් පින්වතුනේ අපි මේ පින් හොයාගෙන කුසල් හොයාගෙන යන ගමනේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මිය විදර්ශනා නුවණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ජීවිත ගත කරන ඔබලා ගෙදර දොරේ විවේකීව ඉන්න එක විනාඩියක් තුළ මේ උතුම් සතර සතිපට්ඨානය මොහොතක් ජීවිතයට එකතු කරගත්තොත් ඒ විනාඩිය ඔබ සාංගික දානයක් පූජා කළාට වැඩි පිනක් ජීවිතයට අයිති කරගන්නවා එසා බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ ගිහි ජීවිත තුළ ඔබලාගේ අකුසල් යටපත් කරන ඔබලාව කුසලයෙන් ඔබලාව පිනෙන් ශක්තිමත් කරන්න ඒ නිසා සතර සතිපට්ඨානයේ ගිය වෙන්න එපා ඔබලා සතර සතිපට්ඨානයේ ගිය වෙනවා නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ගිය වෙනවා කියන කාරණේයි සද්ධර්මයට ගිය වෙනවා කියන කාරණේයි ඔබට අකුසල් යටපත් කරලා කුසලයෙන් නැගී සිටීමට බුදුරජාණන් වහන්සේ දෙන ශ්‍රේෂ්ඨම ධර්මතාවය තමයි මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මය. ඒ පළවෙනි කාරණය දෙවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ ඔබලාට සතර සතිපට්ඨානය දෙන්නේ ඔබලාගේ සීලය ශක්තිමත් කරලා දෙන්න, කුසල් මූලයන් ශක්තිමත් කරලා දෙන්න, අතීතයේදී හිතියොමු කරන්න. අපි සිල්පද විඳගෙන කියනවා නේද? ඇයි අපි සිල්පද විඳගත්තේ? ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව ශරීරය මනස පිනවන්න. අවසානයේ අපි පිනවල කියන්නේ මොකද්ද? පෞලේ සුසාන භූමියේ පසයි. අපි අවසානයේ පිනවල කියන්නේ ඇටසැකිල්ල. ඔබේ නියගිය ආත්ති සිය සියක් නගා ගන්න. ඒ ආත්ති සිය සිල්පද විඳනේද? ඒ සිල්පද විඳන අවසානයේ ගොඩ සතුන් කරලා කියන්නේ කවුද? මහා පොළවේ පෞලේ සුසාන භූමියේ පසයි. අනිවාර්යයෙන්ම අපිට මේ උතුම් සතර සතිපට්ඨානය මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව මිරිඟුව අපිට විවුර්ත කරලා පෙන්නනවා
අපිට විරුද්ධ කළ පෙන්වෙනවා අපේ සීලේ ශක්තිය අපි ඇති කර ගන්නවා, කුසල් කුරයන්ගේ ශක්තිය ඇති කර ගන්නවා. සීල් පදයන් බිඳෙන්න යන මොහොතේ අපි නුවණින් දකිනවා මම මේ සීල් පදය බිඳින්නේ ඇයි, මේ මහ කුලවේ පසක අයිති වෙන රූපය පිනවන්නයි. මම මේ සීල් පදයන් බිඳින්නේ මහ කුලවේ පසක අයිති වෙන ඇස පිනවන්නයි, කන නාසය දිව ශරීරය මනස පිනවන්නයි. ඉංගතුණියා බිඳෙන සීල් පදය නිවැරදි කර ගන්නවා, යා සීලේ ශක්තිය අධි කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් ගිහි පින්වතුන්ලාට කියලා නැහැ ඔබලාට සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා කියලා ගිහි පින්වතුන්ලාට කියලා නැහැ. ඔබලාට ලස්සනට අඳින්න එපා, ලස්සන ගෙවල් දොරවල් හදන්න එපා, ලස්සන වාහන ගන්න එපා, උසස් අධ්‍යාපනය ලබන්න එපා, සෙල්ලම් කරන්න එපා, ව්‍යායාම කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කොතනකවත් කියලා නැහැ. පින්වතුනි වර්ණයේ සැපේ බලය කියන්නේ දින බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්ත්‍රඥ වහන්සේගෙනුත් ලෝකෙනේ සෝවාන් ඵලයට පත් වෙච්ච විසාකා උපාසිකාව මහා මේල පළඳනාව පළඳගෙන යෙහෙළිය පිරිවරාගෙනයි කුමාරාමිට ආවේ. බුදුරජාණන් වහන්සේ එන්නේ පාදිවේ නෑ. ඒක ඇගේ පින වර්ණේශපේ බලය. බුදුරජාණන් වහන්සේ පින වර්ණනා කළා වූ ශාස්ත්‍රඥ වහන්සේ නමක්. එනිසා උන්වහන්සේ ගිහි පින්වතුන්ලා සතුට වෙනවා, විනෝද වෙනවා කමැති උනේ නැහැ. නමුත් ඔබලාගේ සතුට විනෝදයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඔබලාට අනුතුරුකමක් කරනවා. මේ සුන්දර මෙසත් කුලපසලොස්සක පොයේ දවසේ මේ පුණ්‍යමන්ද දවසේ අන්නේ අනුතුරුකමයි ඔබ ජීවිතයට එකතු කරගන්න ඕනේ. මොකක්ද ඒ අනුතුරුකම? මේ පින ඉදිරියේ, මේ කාමයන් ඉදිරියේ, මේ ආස්වාදයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඔබලාට අනුතුරුමඟ දීමක් කරනවා. මොකක්ද ඒ අනුතුරුමඟ වීම මහණෙනි? කාමී ආස්වාදයේ කෙටි. මොකද කාමී ආස්වාදයේ කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනදීම කාමී ආස්වාදයයි. ගිහි පින්වතුන්ලා 24 පැය පුරාවට කරන්නේ මොකද? කාමී ආස්වාදයේ වහිනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමී ආස්වාදයේ කෙටි. ඒකෙටි කාමී ආස්වාදයේ නිසා දීර්ඝ ආදීනවයක් සත්වයා ලබනවා. අනන්තයෙන් ගැනීම ඔබලාට සතුට වෙන්න එපා, විනෝද වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සතුට වෙන්න, විනෝද වෙන්න. නමුත් කාමී ආස්වාදයේ කෙටි දීර්ඝ ආදීනවයක්. ඔබ අරක්කු බිව්වොත් ආස්වාදයක් තියෙනවා කෙටි. ඒ කෙටි අරක්කු ආස්වාදය දීර්ඝ ආදීනවයක් අපිට අරන් යනවා. මුළු ශරීරේම රෝගාබාධයන්ට පත් කරනවා. අපිව ආර්ථිකයෙන් බිඳුවට ගන්නවා. සමාජය තුළ අපිට සමාජය තුළ චෝදනාවන්ට ලක් වෙනවා. සිහි මුලා වෙලා මැරෙනවා. ඊළඟට මරණයෙන් පස්සේ බේබදු ප්‍රේතෙක් වෙලා කල්ප ගණන් දුක් විඳිනවා. අනාදීනවය කේන්ති කන්නේයි ඔබලා. බුදුරජාණන් වහන්සේ කියනවා කේන්ති ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ කේන්ති කන්නේ. නමුත් කේන්ති ආස්වාදයේ කෙටි. ඒ කෙටි කේන්ති ආස්වාදයේ පුහුණු වෙලා මරණාසන්න මොහොතේ කේන්තියක් ඇති වුණොත් කල්ප ගණන් යකේ යක්ෂණියක් විසතුරු සර්පෙක් වෙලා ඉපදෙනවා. මහණෙනි ලෝභ සිතේ ආස්වාදයක් තියෙනවා. ඒකයි ඔබ ලෝභ සිත ඇති කරගන්නේ. නමුත් ලෝභ සිතේ ආස්වාදයේ කෙටි. ඒ කෙටි ලෝභ සිතේ ආස්වාදයේ ඔබ යට වෙලා මරණාසන්න මොහොතේ ලෝභ සිතක් ඇති වුණොත් කල්ප ගණන් ඔබ ප්‍රේතේ ප්‍රේතියක් වෙලා දුක් විඳිනවා. මහණෙනි රාග සිතේ ආස්වාදයක් තියෙනවා. නමුත් රාග සිතේ ආස්වාදයේ කෙටි. ඒ කෙටි රාග සිතේ ආස්වාදයේ ඔබ යට වුණොත් මරණාසන්න මොහොතේ පින්වතුනි තිරිසන් සතෙක් වෙලා පරිත්ත සමුප්පන්නව පිපරෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ අනුරැගීම. බුදුරජාණන් වහන්සේ ඔබලාට සතුටු වෙන්න එපා, විනෝද වෙන්න එපා කියන්නේ. සතුටු වෙන්න, විනෝද වෙන්න. නමුත් මේ කාමී දීර්ඝ ආදීනවයන් ගැන හිතන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි රූපේ ආස්වාදයක් තියෙනවා. රූපේ ආස්වාදයේ කිවි මොකද? මේ රූපේ ආස්වාදයේ කියන්නේ අවුරුදු 15 16 17 ඉඳන් අවුරුදු 20 25 දක්වා තිබෙන මේ නව යොවුන් රූපේ තියෙනා වූ තාරුණ්‍ය ආස්වාදය.
මහණෙනි මේ ආස්වාදයේ නිත්තේ නැහැ. අවුරුදු 25 පයින්කොට මේ ආස්වාදයේ ධාති ජරා වියාදි මරණයන් කරා ගමන් කරනවා. ඔබලා මේ රූපයේ කෙටි ආස්වාදයේ යට වෙලා අම්මා තාත්තට අපී කරුණාත් වැඩිහිටියන්ට අපී කරුණාත් අපේ සදාචාර සීලාචාර ධර්මයන්ට අපී කරුණාත් සිල්පද මිලගත්තොත් ලෝභ දේශ මොහ වැළුවොත් පින්වතුනි රූපයේ කෙටි ආස්වාදයේ නිසා දීර්ඝ කාලයක් ජීවිත අසාර්ථක කරගෙන මරණින් පස්සේ තිරිසන් කුලවල ඉපදෙනවා. වඳුරේ පැලිරියා කිල්ලවේ කිල්ලවියා කූරේ තීරියා මේ කාමයන් අධික සත්ත්ව කුලවල අපි ඉපදෙනවා. අන්න බුදුරජාණන් වහන්සේගේ අනුග්‍රහණයෙන් ඔබලාට සතුට වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා කියන්නේ. ඔබලා සතුට වෙන්න විනෝද වෙන්න ඔබ සතුට වෙන්න ඕනේ විනෝද වෙන්න ඕනේ කොහොමද? ආදීව අටමක සීලේ ආරක්ෂාව තුළ ඔබ සතුට වෙන්න ඔබ විනෝද වෙන්න එතන අවස්ථාවකට දීලා කියනවා. ඔබලා සිල්පද බිඳගෙන අකුසල් වැඩගෙන විනෝද වුණා මේ සුන්දර මනුස්ස ජීවිතය ඔබ විසින්ම පටිච්ච සමුප්පන්නව සතරා පාටයි ඇදලා තියෙන්නේ. ඉසා පීමතුනි මේ සුන්දර දෙමළ උදාවෙච්ච මේ පුණ්‍යවන්ත දවසේ ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ සුන්දර ධර්මයේ ජීවිතයෙන් ඉගෙන ගන්න සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න ලේ මස් නහරවලට කිදා බැස්සා වූ දහමක් බවට පත් කරගන්න මේ මෛත්‍රීය ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න ඔබේ ලේ මස් සම්මැට නහරවලට කිදා බැස්සා වූ ධර්මයක් බවට මෛත්‍රිය පත් කරගන්න ඉන්නතුනේ එවිටයි ඔබ ලෝකුවා බුදුරජාණන් වහන්සේ සැපවින් සරණ ගියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද මේ අපි භුක්ති විඳින සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. අද වෙනි දවසක බුදුරජාණන් වහන්සේ පිළිනිවන් මන්ත්‍රයේ සැතපීලා ලෝකයාට අවසාන අවවාදය දෙනවා. මොකද ඒ අවසාන අවවාදේ මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මොනවාද මේ සංස්කාරයෝ කියන්නේ? අපි රැස් කර ගන්නා වූ සෑම කුසල් සංස්කාරයක්ම සෑම අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා. මහණෙනි මේ සංස්කාරයෝ කියන්නේ වංචාවක්, මේ සංස්කාරයෝ කියන්නේ ප්‍රෝඩාවක්, මේ සංස්කාරයෝ කියන්නේ ඇස්බැඳුමක්. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈත ඉඳන් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාන ඔබට මට අහිමි කලේ මේ සංස්කාරයන් කෙරේ ලෝභසිත මෛත්‍රීනතුනි. එනිසා පිරිනිවන් මාර්ගයේ බුදුරජාණන් වහන්සේ අවසානයේ අපිට දෙන අවවාදයෙන් බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ ඔබලා ලස්සනට ඉගෙනගෙන ලස්සන ගෙවල් දොරවල් හදලා ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකෙට යන්න කියලා නෙමේ බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදය ඔබලාට දුන්නේ. බුදුරජාණන් වහන්සේ අද වෙනි දවසක ඔබට දෙන අවසාන අවවාදයේ තමයි මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ සියලු සංස්කාරයෝ වෙනස් වෙනවා. මේ ලෝක ධාතුවේ ඔබට තවත් ලබන්න සැපක් නැහැ. ඔබ සියලු සැප සංසාරේ ලබලා තියෙනවා. මේ ලෝක ධාතුවේ ඔබට විඳින්න තව දුකක් නැහැ. ඔබ සියලු දුක් සංසාරේ විඳලා තියෙනවා. නමුත් නොවින්දා වූ නික්ලේශී සැපයක් තියෙනවා. ඒ නොවින්දා වූ නික්ලේශී සැපයයි උතුම් සෝවාන් සතරදාගාමි අනාගාමි අරිහත් සැපය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා මේ සුන්දර පෙමඟ සිද්ධ වූ මේ පුණ්‍යවන්ත දවසේදී පින්වතුනි ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේට මේ උතුම් ප්‍රතිපත්ති පූජාවෙන් පූජා පවත්වමු. මේ සුන්දර උදෑසන බුදුරජාණන් වහන්සේ ඔබෙන් යම් අරමුණක් බලාපොරොත්තු වුණා නම් ඒකම බලාපොරොත්තුව මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵල සැප ඔබ ලබා ගනීවි කියන බලාපොරොත්තුවමයි. එනිසා මේ උතුම් පුණ්‍යවන්ත දවසේ අදිෂ්ඨානය ඇති කරගන්න. අදිෂ්ඨානය ඇති කරගෙන ඔබ ජීවිතයේ අභින් පස්සේ කරන්නා වූ සෑම පින්කමක්ම පින්නතුනි මහත්ඵල මහානිසංස පින්කම් බවට උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරවා දකින පින්කම් බවට පත් කරගන්න කියලා මෙසිතින් සිහිපත් කරනවා. සාදු පින්වතුලා දැස් පියාගෙන මන්ත්‍රයෙන් මේ ධුමණින් දකින්න කියන්න එපා. ඇස අනිත්‍යයි,
රූපය අනිත්‍යයි ඇස නිසා හටගත්තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත්තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත්තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත්තාව යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස රූපය විඤ්ඤාණයක් පස්සේ හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන නිසා හටගත්තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත්තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත්තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත්තාව යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන ශබ්දය විඤ්ඤාණයක් පස්සේ හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගඳ සුවඳ අනිත්‍යයි නාසය නිසා හටගත්තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත්තාව යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගඳ සුවඳ අනිත්‍යයි නාසය ගඳ සුවඳ විඤ්ඤාණයක් පස්සේ හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිව නිසා හටගත්තාව යම් විඳීමක් වේද එය අනි
අනිත්‍යයි දිවේ නිසා හට ගන්නතාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි දිවේ නිසා හට ගන්නතාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි දිවේ නිසා හට ගන්නතාව යම් විඥානයක් වේද එය අනිත්‍යයි දිවේ අනිත්‍යයි රසය අනිත්‍යයි දිවත් රසයත් විඥානයත් පස්සයෙන් හට ගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනස නිසා හට ගන්නා වූ යම් විදීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හට ගන්නා වූ යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හට ගන්නා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි මනස නිසා හට ගන්නා වූ යම් විඥානයක් වේද එය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනස සිතුවිලි විඥානයක් පස්සයෙන් හට ගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය නිසා හට ගන්නා වූ යම් විදීමක් වේද එය අනිත්‍යයි කය නිසා හට ගන්නා වූ යම් හඳුනා වේද එය අනිත්‍යයි කය නිසා හට ගන්නා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කය නිසා හට ගන්නා වූ යම් විඥානයක් වේද එය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය පහස විඥානයක් පස්සේ හට ගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි මා සමග කියන්න මා සමග ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි
දයාබර අම්මල තාත්තලා ආච්චිල සීයල ඇතුළු පින් බලාපොරොත්තු
සියලු සත්ත්වයෝ ඒ වගේම මේ විහාරස්ථානයේ දායක සභාවන්නේ කාන්තා සමිතියේ දාම්පාසල්ලේ කටයුතු කරලා මිය පරලොව ගිය දායක පින්වතුන් පරලොව ජීවිතේ පින් බලාපොරොත්තු වෙන මේ සෑම පින්වතෙක්ම තමන්ගේම දෑතින් කරගත්තා වූ පින්කම් ශේසිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා දස දිසාවේම පින් බලාපොරොත්තුව ජීවත් වන සත්‍යෝ සිහියට නගාගෙන නමින් මියගිය මව්දෙමාපියෝ සිහියට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතී නම් වූ ගාථාව ශබ්ද නගලා කියන්න ඉදම් මේ ඥාතී නම් වූ මේතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා උදෙසා චිරස්ත්‍ය උදෙසා ප්‍රවර්ධනය උදෙසා ඒ අතීතේ සීලයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙලා අපවත් වී වදාළේ වගේම උපාසක උපාසිකාවන් කියන ජීවත් වෙලා මේ ශාසනය උදෙසා කැපවීම කරලා මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වූ ජීවත් වෙන සියලුම සත්ත්වෝ මේ සුන්දර මේ සත්ත්වවසලසක පොයේ දවසේ තමන්ගේම දැකින් කරගත්තා වූ පින්කම් ශේසිතා මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා සාදු සාදු ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේ ශාන්ති අල්පේ ශාන්ති අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්බින් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සත්ව දෙවියන් සතරවරම් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේනම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්ත්‍රීක භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සියලුම මහා සංඝරත්නයන් තමගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී ව ආරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන් Thank you.
සංගරත්නය අරමුණු කරගෙන කරගත්තා උතුම් විදර්ශනා මේ කුසල් ධර්මයන් මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත්මිදී මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. මේ කුසලෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා. දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරණ විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්‍යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා. දැන් මහා සංඝරත්නය පින්වතුන්ලාට ආශිර්වාද කරන ස්වාමීනාත් සම්පීතියෝ විවච්ඡන් සම්පීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තකාරෝ සුඛී දීර්ඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං අච්ඡාපචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සක්ක සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාදී සමිච්ඡතු. තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදේ කරගත්තා උතුම් විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ ශක්තිය විදේශගතව වැඩ සිටින අති ගෞරවනීය අවසරයි වල්පොල ශ්‍රී කල්යාණ ශිෂ්ඨ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් මෑණියන් වහන්සේටත් ඒ වගේම කල්යාණ මිත්‍රභාවයෙන් උපකාරක ධර්මයන් සිද්ධ කර දුන් ඒ පින්වත් හෙලන් පින් ඒ පිනෝණ මහත්මියටත් ඒ පින්වත් හෙලන් මහත්මියගේ මෑණියන්ටත් කල්‍යාණ මිත්‍රභාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා. තම තමන්ගේ අනාගත යහපත් පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. සියලු දෙනාට දීර්ඝායුෂ සැලසේවා.